අයිනෝකකි ඇයි මේ චිත්‍රපටයේ සින්ඩරෙල්ලා කියන නම දාන්න හිතුවේ? ඔව් ඒක ඇත්තටම සිම්බොලිකලි දාපු නමක්. ඒක සංකේතාත්මක යොදපු යෙදුමක්. ඇත්තටම විශේෂයෙන්ම දැන් මෙහෙම දෙයක් තියෙනවා මේ නෙහාරා දැන් හුඟක් අය මයෙන් අහනවා දැන් මේ නමේ පටන් මුළු චිත්‍රපටේ පුරාම ඉන්න අපි ශිල්පීන් දිහා බැලුවාම ඔබ මුලින්ම අහපු ප්‍රශ්නේම හුඟක් අය මගෙන් අහලා අහන දෙයක් තමයි මේක මේ කමර්ෂල් ෆිල්ම් එකක් දිනෝක කාලෙකට පස්සේ කරන්න යන්නේ මොකද අපි දන්නවා ආර්ට් හවුස් මූවිස් කරපු අපේ පරම්පරාවේ මැටම් සිනමාකරුවන් දැන් එවැනි වෙළඳපළ ඉලක්ක කරගත්ත ආකාරයේ චිත්‍රපට නිර්මාණය කිරීමටත් අවතීර්ණ වෙලා තිනවා ඒක මං කියන්නේ වැරද්දක් කියලා ඇත්තටම මෙතෙන්දි වැදගත් වෙන්නේ ප්‍රේක්ෂකාගාරය කුමක්ද කියන එක නෙමෙයි අපි හදන්නේ කුමක්ද කියන එක. ඒ චිත්‍රපටය තුළ අපි අපෙන් එළියට නිර්මාණය කරන දේ කොයිතරම් දුරට අනිකාට sannivedanaya කළ හැකි ඒ වගේම ඒ තුළ යම්කිසි කියන්නේ සිනමා රසිකයෙක්ට අවසානයේ සිනමාව කියන දේ විඳිය හැකි මානයක මේ අත්දැකීම අපි එකතු කරනවාද කියන එක. දැන් ඇත්තටම අපි උදාහරණයක් හරියට ගත්තොත් නෙහරා දැන් වන්කාවයි කියන මේ මෑත කාලේ ඉතාම ලෝක සිනමාවේ ජනප්‍රිය වෙච්ච සිනමාකරුවෙක් ඉන්නවා. ඔහු ඇත්තටම සම්භාව්‍ය ගණයේ සිනමාකරුවෙක් කිරීර තමයි ලෝක සිනමාවේ හඳුන්වන්නේ. ඒ කියන්නේ ඔහුගේ මයි බ්ලූබෙරි නයිට්ස් කියන චිත්‍රපටයට කාන් අන්තර්ජාතික සිනමා උළෙලේ හොඳම අධ්‍යක්ෂවරයාගේ සම්මානය පවා ඔහු දිනාගත්තා. නමුත් ඔහු හදන හැම චිත්‍රපටයක්ම ප්‍රේම වෘතාන්ත. ඔහුගේ 100%ක්ම ඔහුගේ ශානරේ වෙන්නේ ප්‍රේම වෘතාන්ත. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ප්‍රේම කතාවක් කියන එක බොහොම සැහැල්ලු බොළඳ එහෙම නැත්තම් තරම් නොවන දෙයක් කියලා. මොකද අපි දන්නවා ලෝකයේ ඔබ මා ඇතුළු මේ සකලවිධ ලෝක සත්ත්වයාගේ අපි මේ සලකා බැලුවොත් ලෝකයේ බිහි උදා පටන් ලෝකයේ කිනම් හෝ දවසක මේ ලෝක විනාශය වෙලා හෝ මොකක් හෝ එකකින් මේ ලෝකේ මිනිසා ලෝකින් චුත වෙනවා නම් ඒ අවසාන දිනයතෙක් මං හිතන්නේ මිනිසුන්ට හුස්ම ගන්නවා හා සමානම අවශ්‍ය දෙයක් තමයි ප්‍රේමය. ප්‍රේමෙන් පරිබාහිරව මං හිතන්නේ අපි කාටවත් ජීවත් වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ හින්දා මම හිතනවා ප්‍රේමය කියන මාතෘකාව කවදාවත් පරණ නොවන මාතෘකාවක්. ඒක කොයි ආකාරයෙන් නිර්මාණකරුවෙක් තමන්ගේ නිර්මාණාත්මක වපසරියක් බවට පත් කරගන්නවාද? ඒක කොහොමද මේ හැමදාමත් කතා කරන්නේ මාතෘකාව අලුත් අත්දැකීමක් විදිහට අලුත් කම්පනයක් විදිහට සිනමාව හරහා නැවත එළිදක්වන්නේ කියන කාරණය මතයි මං හිතන්නේ එහි තියෙන වටිනාකම රැඳෙන්නේ. ඉතින් ඒ වගේම අපි ගත්තොත් ක්වින්ටින් ටැරන්ටිනෝ වගේ අධ්‍යක්ෂවරයෙක් ගත්තත් එහෙම නැත්නම් ස්ටීවන් සොඩබර්ග් වගේ අධ්‍යක්ෂවරුනුත් එකම ආරක ඒ කියන්නේ ආර්ට් හවුස් කියලා ඔවුන් එකම කොටුවක් ඇතුලේ චිත්‍රපට නිර්මාණය කරන නිර්මාණකරුවන් නෙමෙයි. ඔවුන් ලෝක සිනමාවේ මහා දැවැන්තයන්. ඔවුන්ට ලෝක සිනමාව තුළම සුවිශේෂ වූ ස්ථානයක් හිමි වෙනවා. නමුත් ඔවුන්ගේ විවිධ චිත්‍රපට ඔස්සේ අලුත් අත්දැකීම් සොයාගෙන ගිහින් විවිධ ශානරයන් ඔස්සේ තමන්ට කළ හැකි දේ කුමක්ද කියන එක උරගා බලන්නට අත්හදා බලන්නට ඉදිරිපත් වෙන නිර්මාණකරුවන්. මම හිතන්නේ ඒක නිර්මාණකරුවෙක්ට හම්බෙන මේ යම්කිසි විශාල වරමක් කියන්නත් පුළුවන්. මොකද මම දන්නේ මේ වරමින් මම චුත වෙයිද කියලා. නමුත් එක්තරා ආකාරයකට මම හිතනවා මම මාව අභියෝගයට ලක් කරගනිමින් මේ අතගසන්නා වූ මානය තුළ මට විශාල තෘප්තියක් මේ නිර්මාණය කිරීමේදී ඇති වෙයි කියලා. මට හිතුණා මම නිකන් මේ ඇක්ටිං ස්කූල් එකට ආවා වගේ කියලා. අද තීම් පාටි වැඩසටහන මට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා නේද? එහෙම හිතනවා. අපි තවත් ලස්සන ගීතයක් අහලිමු. සඳ පොරි අසා සිටිනවා තුරුලතා පුරා
siyo lagam sali mage nohim sitle nivalan ma obe sisilasi sand orin 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 bala bala rudak seng vila ape murutin kata asa sitinva asa sitinva asa sitinva